අයිබන් ගැටිය පොඩි අනවුන්ස්මන්ට් එකක් දෙන්න තියෙනවා. ඒ කියන්නේ මට ඔයගලන්ගේ උදව් අවශ්‍යයි මේ මේකට කැමති කට්ටිය ඉන්නවනම්. ඉතින් මේ මාසෙකට කලින් විතර මාව මේ ගාල්ල දිස්ත්‍රික්කේ ගුරුවරයෙක් කන්ටැක්ට් කරා මාව, විද්‍යාව ගුරුවරයෙක්. එයාගේ නම නීල් අශෝක. ඉතින් ඒ සර් මගෙන් ඇහුවා මේ රිසර්ච් උගන්වන්න පුළුවන්ද කියලා ළමයින්ට. මගෙන් ඇඩ්වයිස් ඉල්ලුවා මොකද එයා ප්‍රෝග්‍රෑම්ස් හදන හින්දා. ඉතින් ඊට පස්සේ අපි ටිකක් කතා වෙලා මීටිංස් දෙක තුනකින් පස්සේ තීරණය කළා මේ ටීචර්ස්ලට නැත්නම් ගුරුවරුන්ට රිසර්ච් පුහුණුවක් ලබා දෙන්න පුළුවන් මේ වර්ක්ෂොප් එකක් වගේ හදලා දෙන්න. ඉතින් ඒකට තමයි මම මේ ඔයගොල්ලන්ගේ උදව් ඉල්ලන්නේ. මොකද මේ මට මෙන්ටර්ස් ලබ ඕනේ මේ ඒ ගුරුවරුන්ට මේ මේ ටිකක් මේ සුපවයිස් කරන්න. හරි, මම මේ ස්ලයිඩ්ස් ටිකක් හැදුවා. එතකොට ඔයාලට යම් කිසි අයිඩියාවක් ගන්න පුළුවන් මොකද්ද අපි මේ කරන්න කියලා. මම නම් දකින්නේ සාමාන්‍යයෙන් අපි මේ ළමයිට මේ රිසර්ච් වර්ක්ෂොප්ස් කරොත් ඒක හරිම නිකන් කිටිකාලීන ආයෝජනයක්, ෂෝට් ටර්ම්. මොකද මේ ඒගොල්ලන් ඉගෙන ගත්තා, හරි හොඳට රිසර්ච් කරා, හොඳට කරනවා. හැබැයි පස්සේ ඒගොල්ලන් කැම්පස් ගියා, පස්සේ රස්සාවලට ගියා, ආයේ එතනින් එහාට ඒ කන්ටිනියුේෂන් එකක් නෑ ඒ ලබාගත්ත දැනුමෙන්. හැබැයි අපි මේක අපිට පුළුවන් වුණොත් ගුරුවරුන්ට මෙන්න මේ පුහුණුව ලබා දෙන්න, මේක මං හිතන්නේ දිගු කාලීනයි. ඒ වගේම හරිම මේ තිරසාරයි. අවුරුදු 10ක් සේවය කරන ගුරුවරයෙක් කියන්නේ එයාට අනිවාර්යෙන් පරම්පරා දෙක තුනක් හම්බ වෙනවා. ඉතින් ඒගොල්ලන් ඒ ළමයිට ඒ දැනුම ලබා දීලා මං හිතනවා අනිවාර්යෙන්ම ඒගොල්ලන්ගේ ඉස්කෝල පවා ඒගොල්ලන් දියුණු කරයි කියලා. මොකද මේක අර විශේෂ පිරිසක්. සාමාන්‍යයෙන් මං දැකලා තියෙනවා මේ ටීචර්ස් ලට රිසර්ච් කරන වර්ක්ෂොප් යනවා. හැබැයි මේක වෙනස්. මොකද මේක ඇත්තට මේ අර හෑන්ස් ඔන් එක්ස්පීරියන්ස් එකක් ලබා දෙන්න තමයි ට්‍රයි කරන්නේ. ඉතින් මේ මේක හැමෝටම නෙමෙයි, අර අර විශේෂ කැක්කුමක් තියෙන ගුරුවරුන් පිරිසකට විතරයි. ඉතින් මේක තමයි ප්‍රෝග්‍රෑම් ස්ට්‍රක්චර් එක. මම මේක නිකන් කෑලි පහකට කඩලා තියෙනවා, නැ ස්ටෙප්ස් පහකට. ඉතින් ඉස්සෙල්ලාම මෙන්ටර් කෙනෙක්ව අපි අසයින් කරනවා. ඒකට තමයි මට ඕගොල්ලන්ගේ උදව් ඕනේ. මොකද ඒ කියන්නේ ඕගොල්ලන් අන්ඩර් ග්‍රැජුවේට් මේ ඩිග්‍රී එක කරත් කමක් නැහැ, මාස්ටර්ස්ද PhDද. ඔගලන්ට මොනා හරි රිසර්ච් ගැන යම් කිසි අදහසක් ඇතිනේ, ඔගලන් කැම්පස් එකේ කරපු ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක වුණත්. ඉතින් මට ඕනේ ඕගොල්ලන්ව මෙන්න මේ ටීචර්ස්ලව අපි ටීචර්ස්ලව නිකන් ටීම්ස් වලට කඩලා දෙන්නෙක් තුන් දෙනෙක් ඕගොල්ලන්ට සෙට් කරන, ඕගොල්ලන්ට තියෙන ඒගොල්ලන්ව පොඩ්ඩක් සුපවයිස් කරන්න. මේක මහා ලොකු කමිට්මන්ට්යක් නෙමෙයි. මේ 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 මාසෙක මේ කියන්නේ සති තුනකට සැරයක්, සති දෙකට සැරයක් ඒ වගේ තමයි තියෙන්නේ. සෝ ටීචර්ස්ට මෙන්ටර් කෙනෙක්ව දෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් දෙනවා. මතක තියාගන්න මේ ප්‍රශ්නේ නිකන් ගොඩක් විට එන ලෝ කෝස්ට් එකක් වෙන්න ඕනේ, අනිවාර්යෙන් ගෙදරින් කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. ඒ වගේම මේ ගුරුවරු ඕගොල්ලන්ට අප්ඩේට් කරනවා, මොකද්ද වෙන්නේ, මොන හරි ට්‍රබල් ෂූටින් වැඩක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් වෙයි ඒගොල්ලන්ට උදව් කරන්න. ඊට පස්සේ හතරවෙනි ස්ටෙප් එක තමයි අපි මේ රිසර්ච් රයිටිං මේ කරවන්නේ. කියන්නේ මේගොල්ලන්ට පේපර්, පොඩි පේපර් එකක්, මේ කියන්නේ තීසිස් එකක් වගේ නෙමෙයි, හැබැයි පොඩි රිසර්ච් පේපර් ලියන්න මේ පුෂ් කරනවා. හරි, ඒ වගේම අවසානයේදී ප්‍රසන්ටේෂන් එකක් කරන්න කියලා. මේකෙදී මේ ඒගොල්ලන් කරපු වැඩ කොහොමද, ඒක ඒගොල්ලන්ගේ අධ්‍යාපනයට කනෙක්ට් වෙන්නේ, අන්න ඒ වගේ දේවල් ගැන තමයි කතා කරන්නේ. දැන් මම එක උදාහරණයක් කියන්නම්, හිතන්න බලන්න. දැන් ඒ ගුරුවරයාට ඕනේ මේ ඒ ස්කෝලේ ඉන්න ළමයිගේ උස පිළිබඳ දත්ත එකතු කරගන්න. හරි, ඉතින් එයා මේ උස බලනවා, මේ ජෙන්ඩර් ස්ත්‍රී පුරුෂ භාවයද, කොහෙද ඉපදුනේ, මොන වගේ ඩයට් එකක්ද ගන්න, එහෙම බලලා එයා පොඩ්ඩක් මේ දත්ත ටික ඇනලයිස් කරනවා. මේක නිකන් ගෞසියන් ව්‍යාප්තියක්ද තියෙන්නේ, නෝමල් ඩිස්ට්‍රිබියුෂන්ද. ඒ වගේම එයා ටී ටෙස්ට් එකක් දාලා බලනවා, රයිට් මේ උසට මට ටී ටෙස්ට් මේ ඉසෙඩ් ස්කෝ වගේ දෙන්න පුළුවන්ද කියලා. සෝරි, ඉසෙඩ් ස්කෝ එකක්. එතකොට දැන් මේ වගේ මේ එක්ස්පෙරිමෙන්ට් එකකින් අනිවාර්යයෙන්ම ඒ ගුරුවරයාට ඉසෙඩ් ස්කෝ එක කියන්නේ මොකද්ද, කොහොමද ඒකේ අගය එන හැටි ගැන යම් කිසි අදහසක් ගන්න පුළුවන්නේ. ඉතින් ඔර තේරෙනවද මේ 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 උදාහරණේ මහා ලොකු වියදමක් කරන්න ඕනේ නැහැ. නමුත් අර ස්ටැටිස්ටික්ස් ගැන ලොකු අයිඩියා එකක් දෙන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් මේ ගුරුවරයා එයාගේ පන්තියේ වුණත් මේක ගැන කියයි. එයා 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 වුණ ළමයිව පාවිච්චි කරයි එයාගේ දත්ත එකතු කරගන්න. ඉතින් එතනින් වුණත් ඒ ළමයි පොඩි මේ මේ අවබෝධයක් ලබා ගන්න. අන්න ඒ වගේ දෙයක් තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ තව එකක් දැන් හිතන්න බලන්න, මේ කම්පියුටර් සයන්ස් ගොඩක් විදිහ ස්කෝල් වල නැහැ. ඉතින් කම්පියුටර් සයන්ස් වල නිකන් ඔය ලැංග්වේජ් ප්‍රොසෙසිං වගේ දේවල් තියෙනවානේ.
අපිට කියන්න පුළුවන් සිංහල නැත්තම් දෙමළ අත්අකුරු ළමයිට ලියන්න කියලා. පස්සේ ඒවයි ෆොටෝස් අරගෙන ඒව මොනහරි මැෂින් ලර්නින් ඇල්ගොරිතම් එකක ට්‍රේන් කරලා මේ පස්සේ ඒකට කියනවා මේ අකුරු ආයි ඩිටෙක්ට් කරන්න පුළුවන්ද. අන්න ඒ වගේ දෙයක් වුණත් මේ කරන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවද මේක හරිම සිම්පල් අයිඩියාස්, මහ ලොකු මේ ලොකු වියදම් කරන්න ඕනේ නැහැ. ඒ වගේ මේවා හරිම මල්ටි ඩිසිප්ලිනරි. ඒ කියන්නේ එක එක ෆීල්ඩ්ස් හම්බ වෙනවානේ. මැතමැටික්ස්ද, කම්පියුටර් සයන්ස්ද, මේ බයෝලොජිද ඔක්කොම එකතු කරලා, ස්ටැටිස්ටික්ස් හරහා මේ එකතු කරලා තමයි ඒගොල්ලන් මේ රිසර්ච් කරන්නේ. ඉතින් මේක තමයි මං දකින මේ අනාගතයේ මේ වගේ ගුරුවරු මං කිව්වාගේ අර හැමෝම ඕනේ අර කැක්කුමක් තියෙන පිරිසකට මෙන්න මේක දුන්නා නම් මට හිතෙනවා ඒගොල්ලන්ගේ ඉස්කෝලේ ඒගොල්ලන් මාර විදියකට හදලා ගනී කියලා. ඉතින් මේක තමයි බිග් පික්චර් එක මං කිව්වා වගේ මේ පුහුණුවීම ලබාගත්තු ගුරුවරු, ඒ කියන්නේ પરම්පරා ගණනාවක්ම ඒ ළමයිගේ ජීවිත වෙනස් කරයි. ඉතින් මම හිතනවා මේක සිරා මොඩල් එකක් වෙයි කියලා. ඉතින් මේකට මට ඔයගොල්ලන්ගේ උදව් අවශ්‍යයි. ඉතින් බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මේ මම Google form එකක් දාන්නම් මම ඒ ගැන විස්තර මේ වීඩියෝ එකේම පැහැදිලි කරන්නම්. ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එක සාර්ථක වුණොත් මට අනිවාර්යෙන් ඔයගලන්ට මොකක් හරි රෙකමෙන්ඩේෂන් එකක් අර වගේ දෙයක් දෙන්නත් පුළුවන්. මේ වෙබ්සයිට් එකක් උත් හදන්න ඕනේ. බලමු මේක මේ අයිඩියා එකක් විතරයි. මේ කරලා බලන්න ඕනේ. ඉතින් මේකයි මට ඕගලන්ගේ උදව් අවශ්‍යයි. මොන හරි මේ ප්‍රොජෙක්ට් අයිඩියාස් වලට, මොන හරි එක්ස්පෙරිමෙන්ට්ස් ඕගලන්ට හිතනවා නම් හරිම ලෝ කොස්ට් දේවල්, ඒක ඒ වගේ දෙයක් ඩිසයින් කරලා ලංකාවේ තියෙන සම්පත් වලින් කරන්න පුළුවන් පොඩි දෙයක් තියෙනවා නම් මේ ප්ලීස් මට ඒක කියන්න. ඒ වගේ මම මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ෆෝම් එකක් දානවා. ඒ ෆෝම් එකත් පුරවන්න. එතකොට මට වගේ මේ විස්තර ටික දැනගන්න පුළුවන්. මට ඩිරෙක්ට්ලි කතා කරන්න ඕන නම් මගේ ඊමේල් එක තියෙනවා. මගේ නම ෆාදිල්. ගොඩක් අය මේ දන්නේ නැතුව ඇති. මොකද මට ඊමේල් සෙවන්නේ මගේ නම නැතුව. ඉතින් මේ ප්ලීස් කන්ටැක්ට් කරන්න. මම ඊළඟට ෆෝම් එක ගැන කතා කරන්නම්. ඕකේ, මෙන්න මේ ෆෝම් එක මම වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ප්ලීස් චෙක් කරන්න. ඉතින් මෙතනදී ඔයාගේ ඊමේල් එක දාන්න, නම සහ මොන භාෂාවද ඔයාලට පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් අපි ඉංග්‍රීසි වලින් තමයි ලියන දේවල් කරන්නේ. නමුත් ගොඩක් විට ටීචර්ස්ලාට මේ ඒගොල්ලන්ගේ මව් භාෂාව තමයි පුරුදු. ඉතින් ප්ලීස් ඒක මෙන්ෂන් කරන්න මෙතන. ඒ වගේම කොහෙද වැඩ කරන්නේ? ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේද නැත්නම් කම්පැනි එකද? අන්න ඒක ගැන මෙන්ෂන් කරන්න. මොන රටේද ඔයා ඉන්නේ? මොන කොහෙද ඔයාගේ නගරය? මොකද සමහර ටයිම් සෝන් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එතකම ඔයාගේ හයස් ෆෝම් ඔෆ් එජුකේෂන් දාන්න. හරි, ඒ කියන්නේ කරන්ට්ලි ඔයා ඩිග්‍රී එකක් කරනවා නම් අන්න ඒක තමයි ඔයාගේ හයස්ට් ෆෝම් එක. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඒ වගේම ඔයාගේ රිසර්ච් ඉන්ට්‍රෙස්ට් දාන්න. මං කිව්වාගේ අපි කම්පියුටර් සයන්ස් වගේ දෙයක් වුණත් කරලා බලන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් ෆීල්ඩ්ස් වලට කැමති නම් ඒකත් දාන්න. මං කිව්වාගේ මහලුකු රිසර්ච් දැනුමක් තියෙන්න ඕනේ නෑ. පුඩි දෙයක් තිබ්බත් ප්‍රශ්නයක් නෑ. අර ඉන්ට්‍රෙස්ට් එක තමයි අපිට ඕනේ. හරි, ඒ වගේම ඔයාලට මොන හරි ප්‍රොජෙක්ට් අයිඩියාස් තියෙනවා නම් ඔයාලට මෙන්න මේකේ දාන්න පුළුවන්. ප්ලීස් එවන්න. මං කිව්වාගේ අර ලෝ කෝස්ට් ලංකාවේ කරන්න පුළුවන් දේවල්. හරි, ඒ වගේම මෙන්ෂන් කරන්න ලංකාවේ වෙලාවෙන් ඔයාට කන්වීනියන්ට් මොන වෙලාවද කියලා. හරි, ඒ කියන්නේ සමහරවිට ඔයා දැන් පිටරට ඉන්නවා නම් ඔයාගේ අම්මයි තාත්තට කතා කරන වෙලාව තමයි ඔයාට ඒ කන්වීනියන්ට් වෙලාව. ඉතින් මං කිව්වාගේ මේක ලොකු කමිට්මන්ට්යක් නෙමෙයි. නිකන් සති 3කට සැරයක්, සති 2කට සැරයක්, නැත්නම් මාසයකට සැරයක් වගේ තමයි මීටප්ස් තියෙන්නේ. ඒ වගේම මේ ඔය මොන වගේ ප්ලැට්ෆෝම් එකක්ද පාවිච්චි කරන්නේ, ඒක වැදගත්. මොකද ටීචර්ස්ලාට එහෙම මේ Zoom accounts නැතුව ඇති. ඉතින් ඔයාගෙන් තමයි Zoom account එක හදලා මේ ඒගොල්ලන්ට යවන්න ඕනේ. මං කිව්වාගේ ඔයාට අපි ටීචර්ස්ලාව ඔයාගේ මේ දීපු විස්තර බලලා අපි ඔයාලන්ව ටීචර්ස්ලා ඉන්න මේ ටීම් එකක් දෙනවා. ඉතින් ඒ 5 දෙනා වගේ තමයි ඔයාට නිතරම මේ මීට් වෙන්නේ. අපි බලමු තවත් මොන හරි මේ ඉන්ස්ටන්ට් මෙසේජින් ක්‍රම තියෙනවද කියලා. මං හිතන්නේ Slack හොඳ ඔප්ෂන් එකක්. ඒවා මං ඉස්සරහට දාන්නම්. දැනට එච්චරයි. බොහොම ස්තුතියි බලන සිටියට. ඒ වගේම මේ ඉන්ට්‍රස්ටඩ් කට්ටියට ඉන්නවා නම් කරුණා කරලා මේක යවන්න. මම හිතනවා මේකෙන් සෑහෙන දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් බොහොම ස්තුතියි.